මේ කතාව එන්න තියෙන ෆ්ලෑග්ෂිප් ලෝකේ රජු ගැන. ආයුබෝවන් කියලා පිළිගන්නා ඔයගොල්ලෝ හැමෝම ප්‍රොමෝෂන් එකට මං අදගෙන පොඩි ඕපයක්. ඕපයක් කිව්වට ඕපයක්ම නෙමෙයි මේ දවස් වල ඉන්ටර්නෙට් එකේ රූමර්ස් එකක් යනවා Samsung ලගේ ඊළඟ ෆ්ලෑග්ෂිප් ෆෝන් එක. මේක ෆ්ලෑග්ෂිප් ලෝකේ රජු. ඔයාලා දන්නවා ඇති Samsung ලගේ ෆ්ලෑග්ෂිප් series එක. ෆ්ලෑග්ෂිප් series තමයි S series එක. ඉතින් Samsung ලා S series එකේ එන ෆෝන් එක ටිකක් ස්පෙක්ස් වැඩි කරලා දානවා Note series එක. ඉතින් Note 9 එක තමයි මේ Note series එක ආපු අන්තිම ෆෝන් එක. ඉතින් Note 9 එකේ ලොකු බැටරියක්, ලොකු ඩිස්ප්ලේ එකක් හොඳම කැමරා සහ මේකේ ඇතුළෙම කූලින් සිස්ටම් එකක් තියෙනවා. ඔන්න දැන් ඉන්ටර්නෙට් එකේ රූමර්ස් එකක් යනවා Note 10 එක ගැන. Note 10 එක කොහොම වෙයිද මොන වගේ ස්පෙක්ස් එයිද? ඒත් මට එකක් ෂුවර් මේ Note 10 එක ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ ලොකු පෙරලියක් ඇති කරනවා. 1. කවදාවත් ආයේ Note ෆෝන් වල නම් හෙඩ්ෆෝන් ජැක් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. Samsung ආයතනයේ කියන විදිහ නම් ආයේ Note 4 series එකේ හෙඩ්ෆෝන් ජැක් එකක් බලා ගන්න හම්බෙන්නේම නැහැ. ඔව් ඉතින් ළඟදී ආපු එක ෆ්ලෑග්ෂිප් ෆෝන් එකවත් හෙඩ්ෆෝන් ජැක් එක නැහැ. ඒක ඉතින් එච්චර කාරණයක් නෙමෙයි. දෙවෙනි එක Samsung ආයතනය මෙදා පාර මේ Note series එක ගහද්දී සාමාන්‍ය Note series එක වගේම සාමාන්‍ය Note phone එක සහ ඊට වඩා අඩු ෆෝන් එකක් ගන්නවා. ඒ කියන්නේ මෙදා පාර Samsung ලා Note එක ෆෝන් එකෙන් නතර වෙන්නේ නැහැ. Note phone දෙකක් ගන්නවා. ඒකට හේතුව තමයි මෙදා පාර Note series එකේ ඒ කියන්නේ Note phone වල 10 වෙනි anniversary එක. තුන්වෙනි එක තමයි ස්පෙෂල්ම දේ. මේක තමයි ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ පෙරලියක් ඇති කරන්නේ. ආයේ Note phone වල physical button එකක් නැහැ. ඒ කියන්නේ power button, volume up down button, Bixby button ඒ කිසි දෙයක් නැහැ. Samsung ආයතනයේ කියන විදිහෙන් නම් මේකේ curve display එක curve කරලා එතනම touch screen එකේ දායි කියලා කියනවා. නැත්තම් දෙපැත්තෙන් sensors දායි කියලා තමයි ආරංචි නම් එන්නේ. හතරවෙනි එක. ඉතින් හතරවෙනි එක තමයි S Pen එක. බොහෝ දුර S Pen එකට slot එකක් එයි. නැත්තම් කතාවක් යනවා S Pen එක magnetic වලින් ඇලවෙන්න දායි කියලා ෆෝන් එකේ පැත්තකින් Apple වල වගේ. සහ මේකේ බැටරිය එක අර ආපු ඉස්සෙල්ලා ආපු හැම Note phone එකකට වඩා ලොකු බැටරියක් දානවා. අන්තිමේට කොහොම හරි දවස් 3-4ක් තියෙන බැටරියක් දාන්න පුළුවන් වුණොත් Samsung ලොකු දෙයක්. ඉතින් මේක තමයි Note 10 එක ගැන කතා. මම ඉතින් ඉන්ටර්නෙට් එකේ තිබ්බ රූමර්ස් එකක් කරන් තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ Note 10 එක. මට එකක් ෂුවර් මං ඉස්සෙල්ලා කිව්වා වගේ Note 10 එක ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ ලොකු පෙරලියක් ඇති කරනවා. ඉතින් වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. ඔගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක නොකර subscribe කරන්න. subscribe පාරක් දීලා අපිට සබ් එකක් දෙන්න. ඉතින් මේ වගේ ටෙක්නොලොජි නිවුස් සහ අන්බොක්සිං ඇන් රිවියු වීඩියෝ බලාපොරොත්තු වෙන මගේ channel එකෙන් ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි අලුත් වීඩියෝ ගමු. ඔයගොල්ලෝ සුබ දවසක්.